හරි හයි හයි ජකාස්ක්‍රීම් යුරුප් චැනල් එකට මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ස්කල් ඇන් බෝන්ස් කියන ගේම් එක යුබිසොෆ්ට් ලගේ 2024 ඉන්න තියෙන අලුත්ම ගේම් එක. අපි ගේම් එක පැත්තට ගියොත් ස්කල් ඇන් බෝන්ස් යනු යුබිසොෆ්ට් සිංගප්පූරුව විසින් මෙහෙවන ලද පළමු වීඩියෝ ගේම් එක වන අතර ඇසසින් ක්‍රීඩ් ෆෝ බ්ලැක් ෆ්ලැග් නාල්ගි සටන් වලින් ඉන්ස්පිරේෂන් ලබාගෙන තියෙනවා. මේ ස්කල්ලන් බෝන්ස් ස්කල්ලන් බෝන්ස් කියන මේ ගේම් එක 2013 සංවර්ධනය කිරීම ආරම්භ කරන ලද අතර එය මුලින්ම සිටුව ඇසසින් ක්‍රීඩ් ෆෝ නැත්තම් බ්ලැක් ෆ්ලැග් ව්‍යාපෘතියක් ලෙස පසුව බ්ලැක් ෆ්ලැග් ඉන්විනි නම් MMO ස්පින්-ඔෆ් මාතෘකාව කිය. එහි ආරම්භක තාක්ෂණය යල් පැන යාම හේතුවෙන් පසුව ස්වාධීනයක් ලෙස තීරණයක් ගන්නවා. කොටකූ වාර්තාවට අනුව මේ ගේම් එක සංවර්ධනය අතරතුර ඩිරෙක්ෂන් ඇන් ස්කෝප් ඩියුරින් ඩිවලොප්මන්ට් වෙනස්කම් වලට භාජනය වී ඇති අතර එය අයවැය කිහිප වතාවක්ම තුමා ඇත. මුලින්ම කැරිබියන් දූපත් ආශ්‍රිතව එය මනක්කල්ප හයිපර්බෝදියා වෙත ගෙන යන අතර අවසානයේ ඉන්දියන් සාගරය වෙත ගෙන යන ලදී. ඊස්ට් වගේ ගේම් වලින් ඉන්ස්පයර්ඩ් වෙලා ප්‍රස්ක්‍රයි ගේම් වලින් ඉන්ස්පයර්ඩ් වෙලා ගොඩ්බිම් පාදක පැවැත්මේ මූල ද්‍රව්‍ය වලට පක්ෂව දෙකම ඉවත් කිරීමට පෙර නායිකා විෂණය සහ නැවෙන් පිට නැව් සටන් කෙරෙහි විශේෂ අවධනය යොමු කරමින් ස්කල් ඇන් බෝන්ස් ඒ පවතාම ප්‍රතිනිර්මාණය ගන්න සිද්ධ වෙනවා. යුබිසොෆ්ට් එකට ජර්නලිස්ට් කෙනෙක් වෙන ඊතන් ගෙට් විසින් සම්බන්ධ කරගත් ඩෙවලොපර්ස්ලා මෙම දුෂ්කරතාවන්ට හේතු වූයේ පරස්පර අදහස් කල්පනා කරන ගැටලු සහ ස්ථාවර මගතින් යන්න වෙතිකම මෙම ව්‍යාපෘති සඳහා යුබිසොෆ්ට් ඩොලර් මිලියන 120 ඩා වැය වූ බව වාර්තා වෙලා තියෙනවා. එය යුබිසොෆ්ට් E3 2017 මාධ්‍ය හමුවේදී අනාවරණය විය. එය මයික්‍රොසොෆ්ට් විඩෝස් ප්ලේස්ටේෂන් 4 එක්ස්බොක්ස් 1 සඳහා තවරු කරන ලදී. ප්ලේස්ටේෂන් 4 ප්‍රෝ සහ එක්ස්බොක්ස් 1X සඳහා වැඩි දියුණු කිරීම සමගින් මේ ගේම් එක තවත් ස්ටුඩියෝ සිංගප්පූරු ආයතනයට කීපර්ස් ඔෆ් ද කෝඩ් වෙත සහ නිවේදනය කළේය. ක්‍රීඩකයින්ට එහි ලයිව් සර්විස් ප්‍රසාර කිරීමට දව කිරීමට සැලසුම් කර ඇත. පස්සේ මේ ගේම් එක 2019 දක්වා ප්‍රමාද වෙනවා. සහ 2019 ඔක්තෝබර් මාසයේදී ආයෝජකයින් සමත් කළ ඇමතුමකදී යුබිසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරී යුවිස් ගොල්මැට් ක්‍රීඩාව අවම වශයෙන් 2021-22 මූල්‍ය වර්ෂය වෙත උත්සාහ කර ඇති බව පහළ වෙනවා. එහෙනම් අපි 2021 මැයි මාසයේදී යොත් යුබිසොෆ්ට් විසින් 2021-22 මූල්‍ය වර්ෂය සඳහා පසුකාලීන ප්‍රමාදයන් නියෝජනය කරනවා. 2021 ජූලි මාසයේදී සමාගම විසින් මේ ගේම් එක නොවැම්බර් 8 නිකුත් කරන දිනයක් හෙළි කරන ලද අතර PlayStation 5 සහ Xbox S, PlayStation 4 සහ Xbox One වෙනුවට ඉදිරිපත් කරන බව 2021 ජනවාරි මාසයේදී Bloomberg විසින් මෑත දිනයක් ගේමට දුර්වල ක්‍රියාකාරීත්වයක් හේතුවෙන් 2023-24 මූල්‍ය වර්ෂයේ දක්වා ක්‍රීඩා ප්‍රමාද කළේ. කොහොම කොහොම හරි අන්තිමේටම 2024 මොළදී නිකුත් කරන බව නියදන කරනවා. ද ගේම් ඕඩ්ස් 2023 2024 පෙබරවාරි 16 වන දින අවසන් නිකුත් කරන දිනය ලෙස යුබිසොෆ්ට් කොහොම හරි අන්තිමේට තීරණයකට එනවා. එහෙනම් 2024 බලමු මේ ගේම් එක කොහොම වෙයිද කියලා. එහෙනම් අද සමුගන්නවා.